කොහොමද යාළුවනේ? අද මේ ටයිප් ස්ක්‍රිප්ට් පාඩම මම ගේන්න හදන්නේ මේ අපි කලින් පාඩමේ අපි ප්‍රිමිටිව් ටයිප්ස් බැලුවා. ඒ වගේ මේ ටයිප්ස් එක එක විදිහට පාවිච්චි කරන හැටි බැලුවා. දැන් මේ පාඩමේ මම බලන්න හදන්නේ මේ කලෙක්ෂන් ටයිප්ස් කියන එක. يعني මේ කලෙක්ෂන් ටයිප්ස් දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්ත දෙකක් array එකක් අනිත් එක ඇවිල්ලා මේ tuple කියන එක. හරි සමහර tuple කියනවා tuple කියනවා සාමාන්‍යයෙන් අපි use කරන tuple කියන වචන. අපි මුලින්ම බලමු මේකේ මේ array type එක කොහොමද use කරන්න කියලා. හරි අපි අලුත් ෆයිල් එකක් හදමු මෙතනින්. මම මෙතනින් දාන්නම් අපි හිතමු ex1.ts කියලා. එක්ක මගේ ටර්මිනල් එකත් මම ගන්නවා මේ පැත්තේ. මෙන්න මෙහෙමයි ගන්න. අපි හිතමු දැන් array එකක් ගන්න ඕන නම් මම කියන මෙන්න මෙහෙම එක. අපි array type එකක් තමයි දැන් හදන්න යන්නේ array. පළවෙනි විදිය තමයි මෙන්න මෙහෙම. මම කියන let the numbers කියලා දාලා ඉවරලා මෙන්න මෙහෙම. දැන් මම let numbers just මෙතනට ගිහිල්ලා බල හොඳට මේක සින්ටැක්ස් එක. let එක අපි දන්නවනේ. ඊට පස්සේ මේ ඇවිල්ලා variable එකේ නම. ඊට පස්සේ මේ type එක සහ මෙන්න මෙතනින් තමයි මේක array එකක් කියලා කියන්නේ. ඊළඟට අපිට මෙතනින් කියන්න පුළුවන් elements ටික. හරි. එතකොට කොහොමද අපි ගන්නෙ let numbers number 1 2 3 4 5 කියලා අපි මෙතන array list එක අපි මෙතන දීලා දිනවා. ඊට පස්සේ අපිට ඕන කියන්න පුළුවන් මෙන්න මෙහෙම කතාවක්. මම කියනවා මේක එක විදියක්. අනිත් විදිය තමයි මෙතන මම තව එකක් කියන let අපි තුම මෙහෙම කියලා අපි fruits fruits කියලා නම් මෙන්න මෙහෙම string මේක බලන්න. මෙතන string එකක් දුන්නා. මෙහෙම දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට තව විදියක් තියෙනවා. මෙන්න මේකම කරන්න පුළුවන්. මෙතනට ගිහලා මම කියනවා array key level ලා මෙතනින් දෙන type එක string මේ තව syntax එකක්. දැන් මෙතන syntax දෙකක් තියෙනවා. දැන් බලන්න අපි එක syntax එකකින් ඉගෙන ගත්ත කෙලින්ම type එකක් කියලා ඉවරලා මේ type එක කියලා ඉවරලා මෙමෙ array එක කිව්වා. ඊට පස්සේ අනිත් එක තමයි මේ array කියන keyword එකේ මම දැන් type එක use කරලා ඉවරලා මෙතන කියන string එකක්ද මොකද්ද කියලා කියලා ඊට පස්සේ අර විදිහට array එක දානවා. ওই විදි දෙකම අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි මේක elements ගන්නකොට ගන්නේ කොහොමද? අපිට fruit එකක් print කරනවා නම් මම කියනවා console.write log කියලා numbers නැතුව මම කිව්වොත් මෙන්න මෙහෙම numbers කියලා ඉවරලා මම 0 කියලා print කරා. අන්න 1 කියන එක print වෙනවා. 0 කියලා කියන්නේ index එක. මෙන්න මෙතන කියලා මේක 0 index වලින් යන්නේ. name 0 1 2 3 4 ඔන්නෝම යන්නේ. හරි මම මෙතන කියලා නිකන් හරි කිව්වොත් එහෙම 4 5 කියලා දැන් මොකද වෙන්නේ? මම මේක save කරලා බලමු. එතන මම කියනවා esc ex1.ts කියලා මම enter කරනවා. දැන් මේ compile වුණා. දැන් බලමු අපි මේ JavaScript file එක ගියා. මෙන්න මම තියෙන විදිය. හරි දැන් මම මේක කිව්වොත් එහෙම node කියලා ex1.js කියලා undefined කියලා ආවා. අයි මෙතන definition එකක් දීලා නැහැ මේකේ. හරි ඒක නිසා මේ එකක් නැහැ. ඒකින් තමයි මෙතන මේ undefined කියලා ආවේ. හරි. එතකොට අපි ඔන්නෝම තමයි අපි array එකක් try කරන්නේ. එතකොට අපිට array එක index එකකින් call කරලා මෙතන මම ගියොත් එහෙම fruits කියන කෙනොත් මම fruits කියන එකෙන් බාන මම කිව්වොත් එහෙම 2 කියලා අර orange කියන එක output කරනවා. දැන් මේක 0 1 2. ඔන්නම තමයි array type එක use කරන්නේ. මේක එකක්. හරි. එහෙනම් අනිත් type එක තමයි මෙන්න මේ tuples කියන එක. අපි ඒක බලන්න කරන්න ඇති බලමු. හරි මේ tuple කියන එක මේ array එකේ වෙනස් වෙන මේ දැන් array එකේ බලන්න එක type එකයි මේ 1 2 3 4 5. මෙතන array string code string විතරයි. මේකට මට ගිහිල්ලා මෙතනට ගිහිල්ලා මම කිව්වොත් මෙතන 1 කියලා ඒව කරන්න බෑ. නේ? array එකක් දෙනවා මේක මොකද? number type එකක් හින්දා. ඒව කරන්න බෑ මේකේ. ඒක මතක තියාගන්න ඕන එකක්. එතකොට අපි මෙතනට ගිහලා ඒ වගේ එකක් ඕනේ නම් අපි ඒකට තමයි මේ tuples කියන එක use කරන්නේ. මම මෙතන ගිහලා කිව්වොත් මෙන්න මෙහෙම. let person කියලා ගිහිල්ලා දැන් බලන්න මෙන්න මෙහෙම එකක් දෙනවා. මම ගිහලා කියනවා string number මෙන්න මෙහෙම. මෙන්න tuple එකක්. දැන් ඔන්න බලන්න. person කියන variable එකට string type එකකුත් තියෙනවා number type එකකුත් තියෙනවා. හැබැයි මෙතන values දෙක තුනක් දාන්න පුළුවන්. මම කිව්වොත් මෙන්න මෙහෙම එකක් මේ person කියන එකේ console.person කියලා කියලා නිකන් මේක print කරලා බලමු මොකද වෙන්නේ කියලා. මම ගිහලා කියනවා no esc ex2.ts කියලා මේක compile කරනවා. දැන් මේ ex2 එක හැදුනා මම මේ මෙන්න මේ හැදලා තියෙන්නේ. එතකොට මම මේක ගිහලා run කළොත් මම ගිහලා කියනවා node ex 2.js කියලා රන් කළොත් මේ
මෙන්න මෙහෙම වෙනවා. ඒකට මම මෙයාව person කියලා නම ඕන නම් මම 0 කියලා ගත්තොත් ඔසරක් මම ගොත්තේම tsc.ex2.ts කියලා. ඊට පස්සේ කියනවා node ex2.js ගමන ක්‍රිස් කින්ග print කරනවා. මෙන්න මෙහෙම තමයි tuple එකක් use කරන අපිට ඕන ඕන විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපිට ඕන නම් මෙහෙම කියන්න පුළුවන්. අපි කියන්න පුළුවන් මේක තමයි tuple එකක් use. මේ තැන් තැන් වලදී අපිට මේක යස් කන්න පුළුවන් හරි ඔන්න අපි ගෙන ගත්ත කලෙක්ෂන් ටයිප්ස් දෙක් ද මේට අපි ඔන්නම් ෆෝලූප් එක දාන්න පුළන් ඒ සාමානය ජාවස්ක්‍රිප්ල කතන්දර ඇතර මංගිවත්තය මෙන්න මෙම මංගත්තය ෆෝ දැමතර බන් ෆෝ මෙහෙම ගත්තොත්යම ලෙට් අයි0යි කුඩයි නම්බස් ඩොට් ලෙන් අයි අර නෝමල දිරි අන්න පුළ මේක ඒවාගේ මොනවර කැන ෝ එක ෝ තමතරගෙන රේඩට එලිම ඔන්න බරිතර කොහො මේ ගන්න තර මන් කියෙන නම්බස් dot for each number ඉල්ල මෙන්න මෙතන මෙහෙම කියනවා මේක බලන්න මේ syntax එක මේ for each කියන්නේ මේ array එකේ method එකක් එතකොට මේකේ number කියන variable එකක් ගත්තා ඊපස්සේ මේකින් එක එකකින් එක එකකින් මේක වැඩේ වෙන එහෙම යන්න පුළුවන් හරි අපි මත මෙන්න මෙහෙම තමයි මේ syntax මේ මේක මං කියලා කිව්වොත් මේ array එක numbers කියලා කිව්වොත් එම් බලන්න මේ array එකේ numbers dot qwam කැට් කොපි විතින් ෆිල් ෆිල්ට ෆයින් ඔය ඕන එක මේ තියන ෆංක්ෂ ඔක්කෝම ියස් කරන්න පුල මේර රිවර්ස් ශිප් ස්ලයිස් ඩොක්කමටේනල තින මේක පාචිකන විදි එතකොට මංගේ ලාපව ටපල් එකට කියල බැලුවොත් මේ පර්සන් කියලා කිව්ව දැම්බාන් අර ඇරක වගේමයි ලට් ජොයින් පොප් එම මෙතන ජොයින් කිවත්තේ මට මේ හොම ජොයින් වෙන්න ඕන කියලා කියන්න පුල කීස් තියන කීස්ටි කොහගන්න පුල ෆිල් මේ එක එක ටයිප් මේක ස් කල ල මෙත නි ඩොක්මටේන දන මෙතස් මට පෙන්න නේ ටපල් ලක් මද කියල සහ ඇර එකක් කියන මොකද කියන එක තමයි අද පාඩුවීමට පෙන්න්න න තිබුණ හරි ඊළඟ පාඩම හම ඉන්ටපේස් කියන මොදකම ඔබෙක් ටයිප් එකක් ඉන්ටපේස එක කද නැට ඊළඟ පාඩමෙන් බලමු